පස්නාහික මහනකර සැලිසුමේති බිච්ච සැහැල්ලු දුම්රිය ව්‍යාපති හතරෙන් හතර ගැන තමයි මේ කතා කරන්න. අපි කඩුවෙල සිටපිට කොටුවට පර්පර්ල්ලයින් කෙලාපි කිව්වේ දම්පාට ඒවගේම කඩවත සිට කොළඹට ඒක රෙඩ් ලයින් කෙලාපිකිව්වේ එවිදියට ග්‍රීන් ලයින් යෙලෝ ලයින් කියෙලා තිබුණා ොරටතුුවේ පිළියන්ඳල සිට එන මාර්ගයකුත් කොට්ටාවේ සිට බත්තර මුල්ල හරහා පිටකොටු දයන මාර්ගයකුත්. එ මේ මාර්ග හතර සම්බන්ධයෙන්ම පූර සක්ෂතාධ්‍යයනයක් කළා ඒ වගේම එක මාර්ගයක් අපි තෝරගත්තා අමාරුම මාර්ගය වැඩිම ප්‍රවාහන තද බද ඉතිපිච මාර්ගය කඩුවෙල සිට පිටකොටුවට තියෙන මාර්ගය දම්පාට මාර්ගගේ මනත්තම්පර්පල් ලයින් එක. ි තෝර ගත්ත ජපන්න ආධාරව වල්ට. ආණ්ඩුව මොකක්ද කිව්වේ මේ ව්‍යාපෘතිය නවත්තන්. කුඹරක ගොඩ කරලා හදනොයකෝ ස්ටේෂම. මේ ව්‍යාපෘතියට යන ගාන වැඩි කිව්වා. විදේශමය වශයෙන් නයවෙන්නේ යන්න කිව්වා. ඇත්තටම මේ ව්‍යාපෘතියට යන මුදල පූර්ුව ඇස්තමේන්තුව තිබුණේ ඩොර් බිලියන දෙකයිඉ දෙසම දෙකක්. එක ඇත්ත නමුත් සක්ෂතා අත්්‍යයනයෙන් පස්සේ ඒක අඩුනා ඩොර් බිලියන එකයි දසමටකට ඇතර මේ මාර්ගය දුම්්‍රිය පද්ධති ඒවගේම දුම්රිය නැවතුම් පොළවල් දුම්රිය අලුත්වැඩියා කරන ස්ථාන ඇතුළු සියල්ලටම යන්නේ ඩොලර් බෙලියන එකයි දසම තුනයි අනික් වියදං යන්නේ ඉඩගත්පත් කරගන්න මොකද අපිෝ කඩවෙල ඉන්නම් පාර ෆෝලෙන් කරන්නය නො ඉඩඟට නො එෙක් ආකාරය අවශ්‍යතා විශේෂම විදුලිය විදුලිය පද්ධතිය මේ පාරකිිට්ටුවට ගේන්ඩෝනි විදුලි පද්ධති වලට ඒ වගේ මේ එන දුම්රිය නවතු පොවල් එෙමනැත්ත ස්ටේෂන දාහ තත්තිුණනේ දාහතට ජලය සපයන් කැලිකසල ඉවත් කරන්න ඒ වගේම වැඩ්බදු සහ යම් හයකින් මේ ඩොලරය සාපේක්ෂෝ රුපියලා අවප්‍රමාණය වීම වගේ එන අතිරේක කාරණ එ මේ කාරණාවල තමයි ඉතුරු මුදල වැෑවෙන නියමිතෝ තිබුණි එනිසා මේක අලුද්ධයක් නෙවේ දැනුත් කරන්නේ යන්නේ අර වෙලවල් ල ස්ටේෂන් ගහන එක තම ඒවගේම මෙතරන පොඩි ප්‍රශ්නයක් තියවා කඩුවෙල ටපි ප්‍රධාන මධ්‍යස්ථානයගත්තේ බියගම පැත්තෙන් ගම්පහ පැත්තෙන් එන මහජනයාට මේ කෝච්චය පාවිච්චි කල කඩුවවෙලට ඇවිල්ල එතනින් පිටිකොටඉන්න බලාගෙන ඒඒක තමයි අපේ අරුණ තිබුණේ තකොට ලොකු ්‍රෆික් එක බියගම ඒ ප්‍රදේශය ලොක ්‍රෆික් එකක් කොළොඹට දුම්රිය මගින් ගෙනයන්න පුළුවමන නමු දැන් අතුරකිරියයට ගෙනනිච්ච. අතුරුගිරයේ අපි බොහම පැහැදිලිව කියවා මේ රජයේ නිරධාරයකට බොහම හිතවත් ඇක ඉඩමකට මේක ගෙනනිච්ච හම ඒ ගම් පහයිනන් එන පිරිසට යන එන මන් නැතිවෙන. තැන් අන්නේ අතුරගිරිය ඉඳන්ගේ තරේ අතුරගිරී ඉන්නන් න එක එකයි ඇස්වාටේ මරදාානරායනක ගැ අප විරද්ධත්වක් නෑ නමුත් මෙන්න මේ වෙනස්කම් සඳහා තමයි කැබිණටන් මති ඉලති ඊළඟට අපි ඒක ජපානආධාරවලින් ප්‍රමුකතාවෙන් යුතුව කළේ මේ පෙළිබඳ අදකීමක් ඉක්මට ලබාගන්. අනික් පාරවල් තුන සඳහා ඒක ඇන්නන්නේ කඩවත ඒ කඩවත එකෙත් අපි මමුලික වැඩකටයුතු අවස කර දැන් ඕන කෙනෙකට හිලා බලන්න පුළුවන් අඩවත අද තියෙනවා දැවන්ත බහවිද ප්‍රවාහන මධ්‍යස්ථානයක් කදල දයනවා අපේ ඒ වැඩ ආරම්භ කල තියෙන්නේ අප උත්සාහහිතතුමන රාගමයිඉදං කඩවතට දුර්‍රිය පාරංග වෙලලා අඩවතයින. නුවර මාර්ගය ගෙනයන්න ඒ සඳහාම නුවර මාර්ගය පලල් කලා. නුවර මාර්ගය නිට්ටමෝදක්වා පලල් කිරීමත් කලා ඒ හා සමගම තුර කඩවට ප්‍රධාන මංසන්යයක් ඇටියට අධිවේගේ මාර්ග මන්සන්තියක් ටේට බහවි ප්‍රහණ මධ්‍යස්ථනකු ති කල ඉල්ලට අප බුද ප්‍රවාා දධ්‍යස්ථාන ඉදිගරනිගේ ොටුවේ මකද මොරටුව ඉන්න අනිෙක් ලයින්න එක අරම්භගන්න නිසා. මේ සඳහා අපි සක්ෂතා අ්‍යයනයක් ැඳවල අපි මේක රජත් පෞද්ගලිකංශයත් අතර එක මුතුුවකි අපි ප්ලික් ට්‍රයිවට් පාර්ට්න ශිප්පයක කරන්න තමගේ. ඒ සඳහ අපපි යෝජනා කැද ව මේයා්ඩුවනේ අපි කැඳ යෝජන. ඒ යෝජනාපි එගයිීමට ලක් කළ සමාගම් කීපයක් ඒ ඇගීමට හසුනම්. එ ඒවයේ තිබිච්චදේ තමයි කඩවතසාහම අනිකුත්තේව තුළ බලාපොත්තු වෙන මගේ ප්‍රමාණය නොලැබුණොත් රජයට ගෙවන්න සිදුවෙනවාය කියන පදනම. ඉඩම්වලින් හෝ මුදලෙක් ජයට ගෙවන්න සිදුවනවාය කියන පදනම. .